අයිෝ පහුගේ සතතිය පළත්පාලන චන්දට දින නියම වුණ දින නියමනාට ජන්දත ඉදිදරදදිගක තාමශුවරණනෑ අපිති බලු පහුගේ සතියේ ලංකාවේ නිියවස් සතර තල්ම කෑලික කොහෙද හැඟිල තිෙන කියෙලා මේ නි බුලට ලෝකයේ ප්‍රබලම රටවල් සමඟ හරි හරියට ඉඳගෙන කතා කර මගේ සියලුඹ දක්ෂතාවයන් කුසලතාවයන් පෙන්වා රටට ඩොල්ර්ගේනවා අපි විපක්ෂනායකතුමා සජිත් ප්‍රේම දස පහුගේ සති අන්ම කතාවක්කිවවා. අන වොද මොනුවක්කි වනවද කියලනේ දකැ මරධිකගේ ේරුම්ග නම රිය කෙඩිදක් ොකක්දේ කරන්නහදැන්නේේ. ලෝකයේ ප්‍රබල ලෝකනායකයන්ට එඩ කියලා මේ ඉඳකන්න ඉඳගන්න්ඩ ඉඳගට්ඩ මේ මම සිින්දුවක් කියලා පෙන්නටද සිදුවක් කියන්න ම මේ කල්පනා කළේ මේ ද්‍රම්ස් ගගහ සින්දුව කියනවද ගිටාර් ගහ සිදුව කියනවද නැත්ම් මගේ පියානෝ නාමේෙන් පියානෝ ගහ සිදුව කියනවද කියලා ඔගොල්ල කොම කැමති. නැත්න් නැතම් බෝලාන්ගහමද බෝලා අතං හම බෝලාතත්ං හම ඔගොල බල් කරන්න ම බැත් කරන්න මේ ලංකාව මේ ක්‍රිට් ක්‍රඩාව බෝර්න්න ගෙන් කල්ලයක් ගිලගෙන නෙතිෙන්නේ නැත්තම් මංගෝක කැප්ටන් මංගෝ අපේ බස්ම දන්න අනවානය ස්කෝලවල්ට යන බස්බ දන්න. ඒ ගිහම් මංගෝ ඉස්කෝලෝවල් අමයි එකේ ක්‍රිට්ි එකක්හම සෙල්ලන් කරනවා ඔගොල්න්ට කියන්න මේ ධාතුනෙන් පහල කිසිම ක්‍රීඩ කියකුට ෑ මාවවත්් කරන්න. ඕ මේ ඒක කිව් හම මතක්වුණේ මට බස්සලවන්නත් පුළුවන් බස්ස එකක්ෙ ලෝලපෙ අන්නටද. අදර ප්ඩක් එලී වයිනවාගේන ේ ඒගනල් ලොකු අවුලන්න මේ අයින්ඩිය බියනුවන්න වැස් ෙමන හැටි මං පෙන්න්නක් නත්තන තම ගෝයිස්කටක ේල පෙන්න්න ම සිංහල් දු පුළුව ඉංග්‍රීසි පුලුවන් ගොයිස්කත් ද දන්නද දෙන්නද එමන ෆුෝල් හලපෙන්න්නන්න ෆුබෝල් හලපෙන්න්නද මංහෙන මෙසය . ඔන්න හොමක් මේ ප්‍ර ලෝකනායකයන්ට කියලා. ඒබ කියලා නතරවෙන් ඇතුව සමහරවිට සජිත් ගොට් හැලට් කිය ලොකු කොන්සට් එකක් කරල පෙන්න්නට තින දේද. කොන්සට් එක බැලුවට පස්සේ ලෝකනායකය ඔක්කෝගම ටැක පැනලා ලෝක නාකෝටිකත් ජිත්තක් බස්සෙ ඇතුලි ක්‍රිකට ගහලා වැස්ේතමිතිි පියානු ගලා සජිත්ක ඩොලර් මිටිමටි ඩොලර් මිටිමිටි වලි විසි කරන්නේ සිත්්ගවට මෙහෙම ඒ විතරන්නවෙ රරර කලබ්බල නට ගැනලමයිට ල්මාල දන්නේ අන්නේ වගේ ඩොලර් වලින් ල්මාල හදලා දාන්නේ සජිත්‍ර ලකනායක ඊට පස්සේ මේක ෙතිී නතරවෙන්න ඇඊට පසේබේ ලෝකනායක ඔක්කොමටික සජිත්ක ඇබැ වෙන. සජිත ඇබැ වෙලා ඒගොල හැමදෑම එන්නට පටන්ගන්නවා ලංකාවට සජිදගේ දක්ෂතාටික බලන්ද ඒ දක්ෂතාටික බලලා ඩොළ බිටිමිටි අපිට ගෙනල්ල දීල දීල දීලා අපේ මහ බාණ්ඩාගාරය පිරිලා මහ බැංකුවේ ඉට නැවගිහිල්ල උද්දමනයට වමනයගහිල්ලා. අර ලෝක ප්‍රබල රටව ලොකෝමටික අපි ඩොලර් මි දී ලබ බංකොත් වෙෙලා සජිත් අන්තිමට ලෝකනායක වවා. අප අනාගත ජනාජිපත්තුමාගේ සුබසහින හොරකම් නොකර කෝච්චයේ සසිින්දු කියන අයව. උසාවිගේෙන් එපා කියලා පහුගේ සති කොටුවේ මහෙස්ත්‍රත්වරයා තිීන්දී ලතිනව පොලිසිට පදස්ී තින හම ගේෙන්න්න පා කිය ඇතට ද වටින කතාවක්. එක බොහොම වටින කතාවක්. බො මේ වගේ කාලෙකකා හොරකම් කරන්න කාගහි දෙයක් කඩාවඩ ගණ්ඩ යොමුුවෙන් නැතුව. කාග හට ගිහිල්ල නිම් ඉල්ල ගණඩ බලාගෙනින් නැතුව. අඩුමගාඩ මේ හතේ හත වැදිල මූනෑද කරන කෝච්චියයන මිනිස්සුන්ට සිින්දුවක් කියල පොඩ්ඩක් ඒ කොල්ලව න්ටන් කරන්නවත් ට්‍රයි එකක් දෙන මිනිස්සුන්හ උසාවිග නිලදාානක වැරදි. අනිත්තක තමයි මේ ඔය කෝච්චිය සසිදු කියය නොවයි කියලා කියන්නේ. එකත් එහෙම ලේසි වැඩක් නෙවෙයි. ඒවගේ ලස්සන්ට සින්දු කියන්න පුළුවන් කෙනෙක් කෝච්චයේ සසිදු කියන කොටේ සින්දුුවක් අහගෙන තමන්ගි ගමන කෝච්චි අන් හම්බැ එකත් එක්තරාදික ලස්සන අත්දැකීමක්. මං කිය සින්දු කියයන්ට බැරිමයව වනත් ගැෙනෙහිල්ල උසාවිධානක වැරදි. එහම්බලූත්ගැන සින්දු කියයන්ට බැරි සින්දු කියන්න බෑ කියලා අල්ලන්ගේ උසාවිධාන් වටිනාය ඉන්නවා ඒගොල්ල ඔබේ කෝච්චය නෙවයි සින්දු කියියන් වෙන තැන්ගොල්ල. කොමහරි බේ හොරක් නොකර රක් නොකර තමන්ගේ ටලන්තෙකට පුංචහරි මාකටකක් හොයාගෙන ඒකක් සවයි වෙන්ඩාදන මිනිහාාව අපි වැරදදි කාරයක් කරන්් හදරන්නේෙ අයි මොකක් කරවිදියකට මගේ ඇැයියි ආන්ඩුවට රජයට ඇයි බැරිවිදි මේ කෝච්චිවල බස්සල පාරවල් වල සිදු කියනය මේ ට්‍රීප ෝර්මස් හැටියට නගට සහල හරික හ ලියා ප දිචිරන්න එම ලිය ප චි කර ට න ලයිස තවට ඉට පස්සේය මේ මගීන්ට පදදිිකයන්ට හිරිහර වෙන විදිට පාර හැසිරනෙන වගේ ගම්පලේනාවත් ේම ලයිසන්න ෑැසල් කරන. එක එතරින් නවත්තන්න ඇතු ඔන්නන්ගේ තවම ස්රාට රංගහිල්ල පුළුවන් මේ කාලේ බොම අමාරු ස්්‍රරටයක සසිින් දෙක තවත් අමාරුයි එක කිය ඒ පර සිදදු කිය මිස්තුුන්ට තැක්සකක් ගණඩ ඔඋන්ගේ ඇයලි පාචික ගත එහෙම කරන්නේ ඒට මිනිස්සුන් අල්ලන් හිලදාන උසාාවී. මට මට වෙලාවකට හිතනවා එකාතකට බලංකාව පොලිසිට මේ හොරකරන්න නැතිවෝම පෙන්න්නට බෑනද කියලා හොරකර නතිකෙක් දක්වොත් මොක කරගේෙල ල්ල යනවා හොක කරනෙක් දැක්කාම තං ගල සැලු්ටැක් ගලා ැඩ ආරක්ෂ රක්වල් සපයාාදර. මර පොලිසිපා ඔහුගේ සතියේ නැතිවරණ කොමිෂණන් සභාව පලාත්පාලන චන්දය මාර්තු නමවින්ට පත්වනවාය කියලා දින බදදුන්න. දැ දින්න ලබාදුන්නට මේ චන්දදි තියනවද නැද චන්ද කල්දාගන්නෙක හොමද කිය සටන තාම යනවෑ තාම ඒකට දෙන ට්‍රයික පේන්න තියනවා මේ සීමරිරනය කොමිස මාරහාකරගන්න පුළුවන් තිළ බැලූ. ඒක එචර භාරි යනපාටක් පේන්ඩ තිබන. ඉට පස්සේ අපි දැක්ක බාන්ඩාගාර ලේකම් ඇතුම අනේ අපිට මේ චන්දි කරන්ඩ සල්ලි නෑ. ඔපා! අම්ම පල්ල! දෙියම් පල්ලා. කියලා අධිකරණයට නිියවරුම් ප්‍රකාශයක් ලබාදුන්න ත නඩුව තින්දුව අ කන්න තිෙනවා පෙරවා දහවැනි ැඩනීමිතයි කියෙලකෙෙනවා ඒ නඩු තිීන්දුව. ඉට පස්සේ මැතිවරණ වියදම් මියාමන පනණත සම්මත කරගෙන ඒ හර මැතිවරණය කල්දාගන්නඩ පුළුවන් කියල බලන තත්යකුත් අපිට පේඩ තියෙනවා. ඒ අස්සේ සමහරු චෝතනා කරනවා මැතිවරන කොමිෂන් සභාවේ සාමාජිකයෝ දෙන්නෙකුට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා කියලා. තිවරන කොමින් සභාව ඉල්ල සන්්ගේල. එක ඒක තව ගැටහකේ කන්නේ එහම ඇතිවරන කොමිශන් සබභ ගනූනය නැතිවොත්හේ වැඩකටයතුරෙන අන්ඩ. අලුතෙන් සාමාජිකය පත් කරනකම් චන්දිතිය ගඩ වෙන්න. අලුතෙන් සාමාජකය පත් කරඩ දික්නෑ ඇතිවරන කොමිමට සාමාජිකය පත් කරන්න බලය තියෙන ව්‍යවස්ථාදායක සභාව තාම පත් කරලා නෑ. එතකොට හෙම කොහෙහරි ලූ පෝල්ලක කොයාගෙන කොයහරි තැනක මේ වැඩේ නතරකරගැනීමේ උත්සාය තාම ක්‍රියාත්මකයි. දැයික තව තීවර කරමින් පොලිසිය එක පැත්තකින් ඇවිල්ල කියේනො. කලින් මහමැතිවරණට මේ රාජකාඩි දාල ඒවටත් පොලිසියට ගෙවලට ඇතාම මෙ පලාත්පාල් ැතිවරණට ඔන්න පොලිසිය රජකාාඩිවල්ටයෝදන ගැටලු සසාග තයිෑ වගේ ගොල්ලට කලි සල්ලි දීල රැ හිදරි එකක් තරහට එන්නේ නෑගේ පොලිසිිය පැත්ති කියවෙනවා. ඒ අතරි. හරන් ප්‍රනාාන්දු අපෙන්ගහනෝ බෙහෙත් ගණ්ඩ කල්ලි නෑ. චන්දදෝනේ. බෙද්දෝඕන කියලා තීරණයක් ග්ඩෝද කියලා හරන් ප්‍රනාන්දය වෙල්ල කියන. යකෝ මේ බාර වැඩක් දෙකන්නේ පලාත්පාලන්න මැතිවරණය කියලා කියපු වෙලා විට ආණ්ඩුව නිකක් මේ හැබෝම නිකං හරිත් නින් අර බල්ලවනාවට ඇදම් නෝවගේ ඇදම් අන්්ඩෝනේ චන්දෙට නිකක් හරකෙක් මර්ඩ ගෙනිය නොවගේ බලහත්කාරේ ඇදකට අන්්ඩුවන්. භූමිතල් ගැවිච්ච කරණෙක්වගේ ආ්ඩුව දකල්ටුවේ චන්ද ස්සලා. බලමුයි ඉතින්න්නේ ඇද මාර්තනවේ චන්දක ද කිය.ආ. සර්වීම අඩුවීමෙන් පාඩුව කෝටි හාරසීයි. බත්තන් භාවිතේ සයටට තියකින් අඩුවීම නිසා ජනවාරිමාසය පමණක්. රුපියල් කෝටි හාරසයක සුරාබදආදායමක් රට අහිම වෙලා තියෙනවා කිය සුරාබදුද්‍ය පාර්මේන්ව දැනුන්දීල තියෙනවා. කෝටි හාරසය ගැන්ය මිලියන හාරදාහක් බිලියන හතරක් විතර ප්‍රමාණයක් බඳු හැටියට ලැබීමට තිබුවාදාය මහිම වනා ක කියලතමයියේ. තියෙ එකර වැඩිපුර ටක්ස් කඩ කියල්ල යෙන නැතිෙන්ඩ නොවගේ ත්ඇතමයි දැන් උදාවෙලා තියන්නේෙ. ඇතට අපි මේක ගැන මේ මට කලින් විට අරුන්ද ක නාමාරකට කලින් බලටින් එකක් ඇතුලෙද කතා කලා ලංකාව අක්ු සිරන් බොන මිනිස්සු යම්බලාවගේ එකරාශී වෙලාි අක් සිර නොබීන්නවා කියලා මාසයක් හිටියොත් ලංකාවේ අන්ඩුවල්ට කොච්චර දනගහන්ඩ සිදවනවද මනිස්සේසර බොන්්ඩමයා නොබීන්ට පාමයා කියලා කියන්න කැපෙන් පව රන්ඩ සිින්ම්දේගේ. ඒෙහින්ද මං කැමතිේ වෙලා මේ මේ ට්‍රෙන්න්ඩ් තවටික කිසිරහට ඇනවන තවටික් ව මත් පැන්හා දුම් වැටි භාවිතය අඩවෙලා ආණඩුවට ලැබෙන ටක් සසාදාෑම තවටික අඩුවලා ගිරලා මං ආසයි ආඩුව ක්කමොක් වන හැටනිිකක් උඩින් මතට තිතගේ ප්‍රොජෙක්් අරං්්‍යන ගමක් යටින් අනියමින් ලංකාවේ මිනිස්සුන්ගේ මත් පැන්හා සිගර පාවිච්චය වැඩි කරන්් අනියම් කැම්පෙන් කරන්න රිින්දවෙඩයිද. ඒක ඒ මාර අතල්ලික බලන්ගන්න පුළුවන් ව එක ඔන්න ඔන්න අපිට පුළුවන් සිංහල ඇගන්න හොඳට කනබොන මනිියෙක්ම චාන් කියල අයිඩියය එකක් හැදට හැස්ටැග් කන බොන සිංහයා කියලා කැම්පේයක් කරන්නන්න ඇතර මේ කැම්පේ එක හොඳට නැගලගේ යොත්තහම නි ප සරාබදපාර්තමේතුුවටත් හිතාගඩ බැරි බදවාදායමක් එක පාට්ටම ඇවිල්ල. ඔය මේ නියමිත දිනට පත්පාලන චන්දිතතියාගන්නඩ ඔය නැ නැහි කියට සල්ලිටික ඒටිකාප යගන්නඩ පුළුවන්ට තින. ඊට පස්සට චන්දෙත් කරලා. අ මහමැතිවරණයදී තාම රාකාර පොිසි ගෙලලා නෑැක කියල නැතින කියල පොලිසිේ ංකිෙදිර ගඩ ල්වගගේ ඒහිට ෙවල දන්න තුළුව. ඊඒටත් පස්සේ ඕන්නන් බෙහෙද ඕනේ චන්ද ඕන කියලා හපු හරින්ට බෙදතිික කර දන්න පුළුවන්බේ. IDයිඩ කාඩ් එක වෙනුවට දැන් මුද්‍රිත කඩදාසයක්. එඒ කත්තම දැ අයිඩියක කියලා හම්බෙන්න්නේ. අපි තියනති ඒ ගෙදරගෙනෑවිල්ලා ඒ හම්බට කඩදාසිය කාඩ බෝඩ් එක අවල අදේ ්‍රේම් කරලා ලස්සට ෆ්‍රේම් කරලා යන අන්තන් හම හිල්ල හ අට කවහරි කවද කියලාවා. මීද කියෙලා හොද ලොකුවට ෆ්‍රරේම් කරලා ති. අයිඩියක අපිටතකොට පෙන්න්නන්න පුලුව. නෑ මංකන දැන් කඩදාසියක් හැටගේට අයිඩියක තියාගෙනන්ට බෑනේ අවදානක් සසාගතයින අඩුමගානේ එකක ගණට ලැමිනට කර ගන්ඩුවොත් සිද්ධුව නොමේක. නිකක් නිකා කල්පන කල බලන්න මං කියෙනවාට ගෝල්ෆේස් හරි ගාල්ෙ කොටු හරිය තදින් හුල හම ැනක ඉන්න වෙලා පොලස්සිය ල කවද 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 ගට ඩ ඩට ඩ් ඩන්න කියලා ෙක්කරනවා. එහම චෙකරන වෙලාකාර කඩ දාශය තියාගෙන හිටියයොත්තේෙම. කඩ දාශය මේ අතින් ඒ අතන දෙන මොහොතේදී. පොඩ්ඩම් මිස්සුණ පොඩඩම් මිස්සල යිඩටි කාඩ් න්ඩටක්න්නවා හුලන්ගේ. ඊට පස්සදීම් පොලස්සියයි අපේ සේරම ඩටි කාඩ් පස්සිදන්ට හරිර නල ිච සරුගල පස්සිදනුවවාගේද කරන්නදර වැඩනය. ඇතට මේ කාලේ ප්‍රටම යන්න නූල කඩිච්ච සරංගලයක් වගේ තමයි ඉතින්. වෙනසට තියෙන්න්න සරංගල යන්න උඩ මේක යටට යන්නේ බිම කාගෙන යන්න හැබයි නූලනම් කැනිලා. ! ජනාධිපතිතුමා ගිය සතිය කියනවා. දහතුන් වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්ම කරනවා කියලා. එක ේ පලත් සභාවේ චන්දි තියලනය එන්න කාලෙකි. සීමමා සි වන කො මිසයි රමය ස්රට ඇවිල්ල විධහේතු හින්ද. මේ පලත් සබා චන්ත කල්ද අලතිග පළත් සබහා ආතර දැන් නෑයි ආතර නෝජිතයෝ නෑ හෙමක් නැතුව කොමසාරරිශලග දුවනකමක් දාතුින් සංශෝධනය සම්පූර්ණයමක අබ්ව කරනවානු. එකැන එක වෙලාවට ඉන්දියාව බැලන්ස් කරන්න ඕනුන හම න බලන්ස් බෝලන මේක තින් ගරනිල්ලවිතරන්වේ ජන්තිකාගේදක් අප හැමෝම ඉදාව බැලන්ස් කරන්න මේ දහතුන්නි සංශෝධනයගැන පෝඩ පෝඩ කුචිකවන සරින්සරයට. ඇට මතකයි හිදන කිව කියලා මොකන්දකක් දෙනවාගේ කියලාත්. හැබයිදවා කරෙන වැඩ නෙවයි. හැබයික් සිද්වට මෙහම දෙයක් මට පෙන්ට කඩ. එතවයි පලාත් සමහ චන්දේ කොහමට පත් පද වෙන් ති තටකට වැඩ අල්ුරගහන්න පුලුව මේලා ඉන්නක රනිල් දිගටම අල්ලගට ගියවොත්. එකන ඒක වෙන්න මේමයිද. රනිල් කියෙනවා රයි්. අප දතුෙන් සංශදය සම්පූර්යෙන්මක් ක්‍රියත්ම කරන කිවගම. පැත්තර එන ප්‍රශ්නය තමයි ඒ කියන්නේ දහතු පිණි සංශෝධනය සඳහන්ලා තියන ඉඩම් ලතල සහ පොලිස් බලතලත් පලාත් සභහවලට පවරනවාද ඒක පැවරිය යුතුද ඒක පවරණයක ප්‍රටේ ආරක්ෂාවට හොදදායිද බෞමික කණ්ඩ තාවයට ේක ගැලපෙනවාධදරය ගල ොකු සංවාධයක් මේ කරහා ඇතිවෙන්න්න පට ගන්නවා. සාමානතිී ලංකාවේ බෞතරයක් ඒ දාතුමින් සංශෝන ග දර්තතින අදහ ැලුවම පිේ තරපුල වැඩිදන ක ැති වෙනවා පොලිස් බලහ ඉඩම් බලතල පලාාත් සභහවලට පවරනවට. එතක ටනිල්ලනිි පැත්තිෙන් මුරන්් වෙලා හිටගන්න න්න ෑනෑ පලාත් සබහ චන්දි යෙනවන. අපේ චන්ද තියන්නේ ධාතුන්වැනි සංස්ෝධනය සපුරාම ක්‍රියාත්මක කිවීම පිණිසමයි. අන්න එහෙම කියනකොට. ඉඩම්බල තල පොිස් බල තලවල විුද්ධ කට්ිය කිය ි යෙනවා මේ එහම විඩම් බලතල ොිස් බල ල දෙද් තා ගෙන නම් පලත් සබ චන්ති යන් නැකිල්. අන්න චාන්සයට අන්න චන්සේක රඩනිල් බලාහිෙනම ඉන්න ඒවගේ උබතෝ කෝටිකයක් මතුවර ගත් තම ඔයා ලට ප මටත්ො කියල් දක මැ නිකාගන්න පත්බන පත් සබල් ලෙස්ට පොහොට්ටුව වටා ජනතාව ඉන්නේ අපි ප්‍රතිපත්ති ගරුක නිසා. යාගල වන්නේ කුද කිය න්න ති කියෙලා හරියට හරි. ඔගොල් හිතු හරි සාගර කාරිය වසම්. ඒනේ පොහොට වුව ැෙනවේ ඒගේ විල්ලජ නැතිකතාටික ල්ලහ අපිට කිය දෙනේ නමයිතිකන පොහොට්ටුව වටේ ජනතාවක්න ඇති තාමත් ඉතුරු වෙලා ඇැබයි සාගර ඔගොල් ට දැ ව තුර ලාන්න ට තුර වෙලායින්න ඔගොල්ල පතිපත්තිකරු හිදනවයි. ඔගොල්ල වට ඔේ තාමත් එල්ලලා ඉන්නට ප්‍රතිපත්තියක් නැතිහිද. ඒයායි ප්‍රතිපත්ති කරු නැතිහින්. හයට කල්පන කල්බන්න ඔයාම ඔයාගේ පක්ෂ කැන පොඩ්ඩක් හැරල්පන කරල බලන්න ගන මේ තරම් ලැජ්ජ නැති විදියට මේ තරම් වේගෙන් තමන්ට කිසිම දේශපාල නස්ථානයක් නෑය තමන්ගේ පක්ෂයට කිසිම ප්‍රතිපත්තියක් නෑය. අපි මේ එදාවේලටුව ස් පොලිටික්ක් තමයි කරන්නේ අපි ඇවිල්ල එනන හැටියට ගවුලුුවස්සා කියට ජාතියේ මකබාස් දේශපාලනයක් කරන දේශපාලකයන්ගේ එකතුක් කියන එක මෙ තර ස්සට ඔප්පු කරලා පෙන්න්නපු පක්ෂයක්ක් තමන් විසින් ඔප්පු කරලා පෙන්නපු පක්ෂයක් ලංකාව ඉතිහාසම මමනන් දැකලනෑ. ඉ හරියට බැලුවොත් ජනතාව වනවේ පොට්ටුවට ඒරශී වෙලා න්නවන මං්‍යන් නිල මැස්සු නිල මැස්සු. ඔයාටත්සාකර ලැංජාවක්තිීරව නම් ඔය පොහොට්ටු ඒකම් කමෙන් අස්සෙලා ලංකාවේ එලිය කොහැරි වෙන රටකට ගහිල්ලායි ලංකාවදදියා හැරිලවත් බලන්න නැතුව වෙන මොකක්ක රසාවක් කරගට ජීවත්වෙන් ක්්පා. ආ දමය කිපදුනාම මරණ සාතිකයක මරණ සාතිකය කියන එක කපලා ඊට උඩින් උපපැන්න සාතිකය කියල් ලියලා නමගම විස්තර පුරෝල දෙදඩ සිදධ වෙන තත්ත්යක් සහර කච්චේරී වල ඇතු වෙලා තියෙන එයට එච්චරට කණදාසි ප්‍රශ්නි එක දෙක හිතල බැලූ හාම අපි අපේ ඊළඟ ජෙනරේෂන් එක උපදිනකොටම මරණ සාතිකය අතනදට. බ දියුණුවේ ලක්ෂ දෙයක් කිය ලත් කියන්න පුළුවන්නන්නේ දේක අනාගත පරම්පරාවේ අනාගතයකට පිහිතන තරවකට කොඩක් කොඩා කල ලන්න සමාහරිටම මේ තත්වේ උඩ මේ සමහරගෙනෙක්ක කියන්න ඉති නොහක අපි අපේ නූපන් පරම්පරාවේ අනාගතය ගැන හිතල කරන වැඩක් මේ අපි දක්කිනවා ගොඩාකායටඒ තමක් මැරුණට පස්සේ මගේ මර්ණ සහතිකේ ලබාගඩ හැකියාවක් නෑ ි කල්පඩා කරලා තියනවා මෙති පස්සේ ලංකා උපදින සෑම දරුවයකුටමඒ උපදින මොහොතෙමඒ තමන්ට ජීවිතය කව දර හිමි වෙන්න නියමිත් තමන්ට හිමි තමන්ගේ මර්ණ සහතිකය උපදින මොහොතෙම ලබාදෙන් අපි දරුවන්ගේ උපතේ සිට මරණය දක්වා අනාගතය සැලසුම් ක ලිවරයි එෙම තමයි ඉස්සරට ගෙනයන්නොන් ඉදිරි සති දෙක තවටික කමාර් වගේ එකක් සභාරවිට අපිට හන් හම්බෙඩිට තිේටවා හැ ඒ කොහම දත් මංකිකන්න සිංහල බෞද්ධ රටක් හැටියට. අපි මේ උපදිනකොට මරණ සාතිකය නිකුත් කිරීමේ වැඩේ දිගටම කටිනිියව කරයියන්නවා එක නිවාර්ම අපි කරන්නඕන දෙයක් ගැන්නේ නිකමට දිකමට කල්පනා කරළ බල. මේ ලෝක ධාතුේ උපතලබන සෑම සත්වයෙක්ම මියදෙනවා. පණනම් තන අග පිණිබිඳු වැන්නේ ඉපිද මැරේ යලිපිදේ නොතිර සසර සාගරී ජීවිතන් අනියතං මරනං නියතං මෙ මේ කියන්නවු ලෝකස්වභාවය අප අපේ ඊළඟ පරපුරට ඒ කාන්තෙන්ම පසක් කරලාන්නේ ක සේද ඒ සඳහාම් මීත වඩා සුදුස්සු වෙනත් ක්‍රමයක් තිබේද කල්පනා කරල බලන්න ඔබේ දරුවවා උපදිර කොටම ඔබේ දරුවවාත මරණ සාතිකයක් තිබ්බා ඒ දරුවවා ජීවිතය හැදෙන්න්නේ වැඩන්නේ කවධරරි අප මැරෙනෝ කවධරිමේසියල්ල දාලා අපට අන්න සිද්ධ වෙනවා අන්න වැනි වූ දැහැමි පරපුරක් නිර්මාණය කරන්න අපට පුළුවන් වෙනවා මේ උපතේදීම මරණ සාතිකය නිකුත් කිරීමේ වැඩ පිළිවෙල හරහා. සාධ කියන්න එපා මේ අඩන් ඩෝන දේල්බවා අන්ඩන් ඩෝන දේවල්. ගීලනම් ලබනසාතිය තම්බෙමු නව බුලටින්